नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 अपटमी दहमग पिन्नवा वदाल गुरुदेवोत्तम कल्याण मित्र पिन्नत लकुस्वामी नहांसेट नमस्कार वेवा साधु 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 लंकावासी लोकवासी गरुतर महा संघरत्न अवसराई श्रद्धावंत कारुणिक पिन्नतुनि अपे जीविते सुपत् करवन धर्मयन तेनो पुण्य धर्मयन कुशल धर्मयन पुंची वयसे इंदला वयोवृद्ध केनेक दक्वाम සිත දමනය කරගන්නට අමාරුයි. ඒ කිව්වේ පුංචි ළමයෙකුටත් තමන්ගේ සිත දමනය කරගන්නට අමාරුයි. තරුණයෙකුටත් අපහසුයි, මැදි වයසේ කෙනෙකුටත් අපහසුයි, වයසට ගියත් අපහසුයි. නමුත් නුවණැත්තා තමන්ගේ සිත දමනය කරගන්නවා. සිතක් දමනය කරගන්නට ඉතාම වටින බෙහෙතක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෛත්‍රී සිත වඩන්න මෙත්තානුස්සතිය දියුණු කරන්න මෛත්‍රී භාවනාව පුරුදු කරන්න පෙළඹෙනවා මෛත්‍රී භාවනාවේ ආනිසංස ඉගෙන ගන්න අයට. අපි හිතමු කෙනෙකුට සමාජයේ තියෙන ලස්සන වෙන දේවල් මොනවා හරි ක්‍රීම් වර්ගයක් ගෑවොත් ලස්සන වෙනවා කියලා කියද්දි ලස්සනට ඉන්න කැමති තරුණ දුවලා ඒ ක්‍රීම් එක මූණේ ගානවා. කීයයි කිව්වත් ඒ භාවිත කරනවා. ඒකට හේතුව ලස්සන වීමට කැමති නිසා ඒ ලස්සන වීමේ ක්‍රමේ පාවිච්චි කරනවා. ඒ ක්‍රීම් එක පෙන්න ඒ ගාපු අය පෙන්න මෙන්න බලන්න ලස්සන වුණා කියලා එහි ආනිසංස පෙන්නනවා. ගොඩක් වෙලාවට කරන්නේ බොරුවක්. ඒ කියන්නේ උපතින්ම යම්කිසි පුණ්‍ය ශක්තියකට ලස්සන වෙලා ඉන්න කෙනෙක් අරගෙන වෙළඳ දැන්වීමක් හදනවා. මෙයා ලස්සන වුණේ මෙන්න මේ ක්‍රීම් එක භාවිතා කරලා. කීප දෙනෙක් දානවා. එතකොට අර බලන අයට හිතෙනවා අප්පා සුදු වෙලා ලස්සන වෙලා පැහැපත් වෙලා ඒ නිසා මාත් ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට යමක ආනිසංස හිතනකොට ඒක තමන් වෙතට ගන්න හිතෙනවා. මෛත්‍රී ආනිසංස ඉගෙන ගත්තොත් අර වගේ බොරුවකට රැවටෙන්නේ නැතුව ඇත්තටම මෛත්‍රී ආනිසංස ඉගෙන ගත්තොත් ඔහු මෛත්‍රී භාවනාව කරන්න පෙළඹෙනවා. මේ සිත තමන්ගේ සිත තුළ නිතර පුරුදු කරන්න මහන්සි වෙනවා. අද අපේ පිරිත් අර්ථ වර්ණා වැඩසටහනෙන් අපි ඉගෙන ගන්නේ මේ ඉතාම ආනිසංස බහුල මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සුවපත් කරවන තවත් ලස්සන වෙන්න කැමති අයට ඒ වගේම සුවසේ නිදා ගන්න සුවසේ අවදි වෙන්න පාපී සිහින නොදකින්න මේ විදිහේ මෛත්‍රිය ආනිසංස ගැන කියවෙන උතුම් දේශනාව මෙත්තානිසංස සූත්‍රයේ අර්ථ වර්ණනාවයි ඉගෙන ගන්න. මෛත්‍රිය වැඩුවොත් මේ ආනිසංස ලැබෙනවා කියලා මෙත්තානිසංස සූත්‍රය සඳහන් වෙනවා. අද දින පිරිත් අර්ථ වර්ණනා සදහම් දෙසුමේ විකාශන දායකත්වයේ දරමින් උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරගන්නේ තිස්ස මහාරාම පණේගමුව දහම්සෙවන මහමෙවුනාව භාවනා අසපුවේ බෝධිහින් වහන්සේ රෝපණය කොට වසරක් පිරීම නිමිති කරගෙන විශේෂයෙන් මෙම බෝධිහින් වහන්සේ වැඩම කිරීම පිණිස උදව්පකාර කරපු මැදිහත් තුන පින්වත් ශාසන තිලක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා දීර්ඝායු සලසේවා සුවසේ දහම්මඟ දියුණු කරගන්නට ලැබේවා කියන උතුම් මෛත්‍රී සිතින් යුක්තව ඒ අසපුවට සම්බන්ධ සදහැවතුන් පිරිසක් තමයි අද මේ උතුම් දම් දෙසුමේ විකාශන දායකත්වේ දරන. පින්වතුනි ඒ විදිහේ තමන්ට කළ උදව්පකාර සිහිපත් කරගෙන සෙත්පැතීමත් මෛත්‍රියටම සම්බන්ධයි. කෙලෙහි ගුණයත් මෛත්‍රියටම සම්බන්ධයි. ඉතින් අද අපි ඉගෙන ගන්නේ මෙත්තානිසංස සූත්‍රයේ පද වර්ණනා සහ අර්ථ වර්ණනා.
ඒවම් මේසුතන් ඒකං සමයම් භගවා සාවත්‍යයන් විහරති ජේතවන්නේ අනාථ පෙන්ඩි කසාරම්. මා විසින් මෙසේ අස්වන ලදී. එහෙම නැත්තම් මාගේ ඇසීම මෙසෙයි. එක් සමයක භාග්‍යතුන් වහන්ස සැවැත්නුවර ජේතවන නම් වූ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඩු සිටතුමාගේ ආරාමෙහි වැඩවසන සේක. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. එකල්ලි භාග්‍යතුන් වහන්සේ මහණෙනි භික්ෂු සංඝයා එමතුසේක. එතකොට මෙතනදී මේකටත් නිදාන කතාවක් තියෙනවා. දැන් මේ මෙත්තානිසංසෝත්‍ර නිදාන කතාව නෙමේ, සරල නිදානේ. ඊට පෙර විස්තරයක් තියෙනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා, පින්වත් ආනන්ද කොසල් රටේ චාරිකාවේ වඩිනවා මම, කැමති භික්ෂූන්ට සම්බන්ධ වෙන්න කියන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ වෙහෙරෙන් වෙහෙරට පණිවිඩ පිටත් කළා. ශාස්ත්‍රූන් වහන්සේ, සුගතයන් වහන්සේ චාරිකාවේ වඩිනවා, කැමති භික්ෂූන් වහන්සේ පැමිණිත්වා. ඉතාම සතුටට පත් වුණා. කිලිටි සිවුරු පොර තිබ්බ භික්ෂූන් වහන්සේලා ඒවත් දොහවනය කරලා බේල ගත්තා. කෙස්රැවුල වැවී තිබුණු භික්ෂූන් වහන්සේලා කෙස්රැවුල අයින් කරගත්ත බාගත්තා. පාත්‍රවල පැල්ලං තිබ්බ අපවිත්‍රතා තිබ්බ භික්ෂූන් වහන්සේලා ඒව රත් කරලා ඒ පාත්‍රයන් කළු කරගත්තා. පිළිවෙලට හදාගත්තා. ශාස්ත්‍රූන් වහන්සේ එක්ක චාරිකාවේ වඩින්න සූදානම් වුණා. භාග්‍යතුන් වහන්සේ සමග කොසල් රටේ චාරිකාවේ වඩිනකොට විශාල කඳක් බෙනයක් තියෙන බිමට වැටිච්ච ගිනි ගන්නවා. එකම එක ගිනි කඳක් වගේ. භාග්‍යතුන් වහන්සේ පහු කරගෙන පොඩ්ඩක් ගිහිල්ලා පාරෙන් මෑත් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්තා. ශාස්ත්‍රූන් වහන්සේ ගමන නතර කළා. වැඩ ඉන්න කැමැති. දෙපට සිවුර හතරට නමලා ඒ වෘක්ෂ මූලයේ ඇතිරුවා. භාග්‍යතුන් වහන්සේ ඒ ස්ථානයේ වැඩ සිටියා. භික්ෂු සංඝයාත් වැඩ ඉන්නවා. මහන්නේ පේනවා නේද මේ ගිනි කඳ? බුදුරජාණන් වහන්සේ දැල්වෙන ගිනි කඳ උපමා කරගෙන ධර්මයක් වදාලා. අග්ගි කන්දෝපම සූත්‍රය. ගිනි කඳ උපමා කරගෙන වදාළ දෙසුම. ඒ අග්ගි කන්දෝපම සූත්‍රය අහපු භික්ෂූන් වහන්සේලා පිරිසක් අතිශය අපහසුතාවයට පත් වුණා. කොහොමද සඳහන් වෙන්නේ? 60ක් පමණ භික්ෂූන් අරහත් ඵලයේ පිහිටියා. එහෙනම් අපහසුතාවයක් නෙමෙයිනේ. 60ක් පමණ භික්ෂූන් සිවුරු ඇරලා ගියා. 60ක් පමණ භික්ෂූන්ගේ මුවින් උණුලේ පිට වුණා. උණුලේ පිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට එහි තියෙනවා දුස්සීලව දානෙ වැළඳීමේ ආදීනව. ඊළඟට මේ දුස්සීලව සිවුරු පෙරවීමේ ආදීනව මේ විදිහේ කරුණු කියද්දී මනසට දැන් කණින් ඇහෙනකොට මානසික නාම ධර්මයන් වෙනස් වුණා. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වෙනස් වෙනකොට ඒක මේ පඨවි ආපෝ තේජෝ වායවලින් හැදිලා තියෙන මේ ගොරෝසු කයට දැනෙනවා. හිත වෙනස් වෙනකොට සරලව කිව්වොත් කයට ඒක දැනුණා, කය රත් වුණා. අභ්‍යන්තරයේ තියෙන ලේ දහතුව ඒ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායුවෙන් හැදිච්ච මේ බත්මාළු පිනිවලින් යැපෙන, මේ කබලින්කාර ආහාරයෙන් යැපෙන, මව්පියන් නිසා හටගත්ත මේ සිරුරේ ඇති දාහය කොච්චර වැඩි වුණාද කියන්නේ ඇතුලේ ලේ කැකැරුණා. ඒ රත් වුණ ලේ ඇතුලේ පවතින්ට බැරුව එළියට පිට වුණා. ඒකට තමයි උණුලේ පිට වුණා කියලා කියන්නේ. 69. අර්ථ කතාවේ සඳහන් වෙනවා ඇතැම් භික්ෂූන් බරපතල වැරදිවලට පත් වෙලා හිටියා එතන. ඒ නිසා තමයි ඒ උණුලේ පිට වුණේ. ඇතැම් භික්ෂූන් වැරදි දිගටම කර කර හිටිය බරපතල නොවුනත් ශාස්ත්‍රුන් වහන්සේ එපා කියපු සිල්පද කඩමි. ඒ පිරිස තමයි සිවුරු හැර ගියේ. අර හොඳට සිල් පුරමින් සතර සංවර සිල් පුරමින් හිටපු භික්ෂූන් වහන්සේලා වත් පිළිවෙස් සම්පන්න භික්ෂූන් ඒ දේශනාව අහලා තමන්ගේ සීලයේ පිරිසිදු බව මෙනෙහි කරලා චිත්තසංතානයේ තුල සමතේ උපදවාගෙන විදර්ශනා කොට අරහත් ඵලයට පත් වුණා. එකම දෙසුම ඇතමෙක් රහත් වුණා, ඇතමෙක් ගිහි වුණා, ඇතමෙක්
උණුලේ පිට වෙන මට්ටමටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වැඩියා. මේ ධර්ම දේශනාව භික්ෂුන් වහන්සේලා මතක තියාගෙන කටින් කටට ගියා. දෙවිවරුත් මේ ධර්මය ඇහුවා. දෙවිවරුත් මේ ධර්මය හැමතැනම කිව්වා. ඒ කාලේ දෙවිවරු පවා මිනිසුන්ට ධර්මය කියලා තියෙනවා. භික්ෂුන්ට පවා. භික්ෂුන් දෙවිවරුන්ට ධර්මය කියලා තියෙනවා. දෙවියන් මිනිසුන් අතර සමීප සම්බන්ධයක් තිබා අදට වඩා. අද තියෙන්නේ අසුරයන් සමගනේ. ඉතින් ඒ ධර්මයේ දෙවිවරුත් හැමතැනම පැතිරුවා. මම මේ කියන්නේ අර්ථ කතාවේ තියෙන විස්තරය. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ මුවින් යන ආරංචිය දෙවරුන්ගේ වචනයන් නිසා බොහෝ පිරිසක් ශාස්ත්‍රුන් වහන්සේගේ දෙසුම ඇහුවා. ලක්ෂ සංඛ්‍යාත භික්ෂු සංඝය අතර අහනකොට 19 29 39 එකපාර සිවුරු ඇරලා යන්න පටන් ගත්තා. සමහර විට 100 1009 සිවුරු ඇරලා යනවා. ඇයි තම තමන්ගේ අඩුපාඩු හදාගන්න බැරුව අපේ මේ දිවි අතිතික් පාරිශුද්ධ බඹසරක් රකින්න එක ලේසි නෑ කියලා සිවුරු ඇරියා. ශාස්ත්‍රුන් දැන් මේ කතාව පැතිරෙනවා. දේශනාව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා, අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙසේ වදාලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වැඩලා සවැත් නුවරට ඇවිල්ලා සති දෙකක් යනකම් විවේකයෙන් වැඩ හිටියා. වනගත කුටියක භික්ෂු සංඝය අතරට එන්නේ නැතුව පින්ඩපාතය ගෙන යන භික්ෂුව විතරයි වඩින්නේ. ඒ සති දෙක ගෙවලා සවැත් නුවර දෙවුරම් බෙහෙරට එනකොට සංඝයා අඩුයි. වෙනදා හැම තැනම භික්ෂුන් වහන්සේලා සක්මන් කරනවා පේනවා, මලු මම්පෙත් අමදිනවා පේනවා, භික්ෂුන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේ උපස්ථානයට එනවා, බවුන් වඩනවා පේනවා, ධර්ම සාකච්ඡා කරනවා පේනවා. දැන් භික්ෂු සංඝයා තුනී වෙලා බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉදීම මේ ධර්මයේ හැසිරීම, ධර්ම අවබෝධයේ කොච්චර දුෂ්කර වෙච්ච අවස්ථා තිබ්බද. බුදුරජාණන් සැවුව පින්වත් ආනන්ද භික්ෂු සංඝයා තුනී වෙලා. ඊට පස්සේ මේ විස්තරය කිව්වා. බුදුරජාණන් වහන්සේ ධර්ම සංවේගයට පත් වුණා. මා විවේකයෙන් හුදකලාව සිටින අවස්ථාවේ මේ චිත්ත පීඩා ඇති වුණු භික්ෂුන්ගේ සිතේ පීඩාව දුරු කරන්නට කවුරුවත් ඉදිරිපත් නොවුණ හැටි සංඝයා රැස් කෙරෙව්වා. ගන්ධ කුටියේ ඉදිරිපසස් බුද්ධාසනයේ පැනෙව්වා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, අච්චරා සංඝාත මත්තම් පිචේ භික්කවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති. අසුරු සෙනක් ගහන මොහොතක් යම්කිසි භික්ෂුවක් මෛත්‍රී සිතක් ඇසුරු කරනවා නම් අරිත්තජ්ජහනෝ විහෙරති, ඒ භික්ෂුව ධ්‍යානයෙන් හිස් නොවී වසනවා. අමෝඝං රට්ඨ පිණ්ඩං බුඤ්ජති, හිස් නැතුව රටවැසියාගේ දානේ වළඳනවා. කෝපනවාදෝ බිහියෝති, ඊට වැඩිය බහුලව කරනවා නම් කවර කතාද කියන අදහස භික්ෂූන් වහන්සේලාට තේරුම් කෙරෙව්වා. අච්චරා සංඝාත මත්තම් පිච්චේ භික්කවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති, අරිත්තජ්ජහනෝ විහෙරති, සත්තු සාසන කරෝ, ඕවාද පති කරෝ, අමෝඝං රට්ඨපිණ්ඩං බුඤ්ජති. සත් ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව කරන භික්ෂුවක් ඔහු, අවවාදය කරන භික්ෂුවක්, හිස් නැතුව රටවැසියාගේ දානේ වළඳනවා. අර මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය නෙමෙයි, මෛත්‍රී සිතක් ඇසුරු කරත් ඒ භික්ෂුවට ණය නැතුව දානේ වළඳන්න පුළුවන් කිව්වා. ඉතින් අපිට අපේ මතකයි ගුරුදේවයන් වහන්සේ ඔය කරුණ උගන්වලා දානෙන් පස්සේ මෛත්‍රී භාවනාව සජ්ජහනා කරන්න කියලා අපිට උගන්වලා තියෙනවා. අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝමි ආදි වශයෙන් ඒ මොහොතේ හොඳට මෛත්‍රී වැඩුවොත් දවසෙම භාවනාවක් නොකර සිටියා වුණත් හිස් නැතුව දානේ වළඳපු භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රමාද වෙන්න නෙමෙයි. ඒ කියන්නේ යම් හේකින් යම් හේතු කාරණා මත ප්‍රමාද වුවත් පැවිදි ජීවිතයට යහපතක් උදා කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළේ. ඒ කියන්නේ මේ ශාසනය තුල මෙසිතින් වැසුවොත් අනිත් අඩුපාඩු සකස් වෙනවා. මෛත්‍රිය හරියට පුරුදු කළොත්
මෛත්‍රිය හරියට පුරුදු කළොත් අනිත් සීලයේ තියෙන අඩුපාඩු පවා සකස් වෙනවා. වත්පිළිවෙත්වල අඩුපාඩු පවා සකස් වෙනවා. මේකට එකක් සම්බන්ධයි. ඒ විදිහට ඒකට චූල අච්චරා සංඝාත සූත්‍රය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් ඒ අසුරු සනක් ගන්න මොහොතේ උපමාවෙන් මෛත්‍රීසිත වැඩිීමේ බහුල කිරීමේ ආනිසංස වදාළ ශාස්ත්‍රඥ වහන්සේ තවදුරටත් මෛත්‍රිය ආනිසංස වදාරන්න තමයි මේ මෙත්තානිසංස සූත්‍රය දේශනා කළේ. මෙත්තානිසංස සූත්‍රයේ ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා මෙතුවේ භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවාය තදවෝච. එසේ ස්වාමීනි භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා, මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. පාලියෙන් කියන්නේ විමුක්තිය. මහණෙනි මෛත්‍රී චිත්ත විමුක්තිය. චිත්ත විමුක්තිය කියන්නේ ඇයි? මෛත්‍රී සිතේ මෛත්‍රිය නිසා සිත එකඟ වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පස් නීවරණයන්ගෙන් හිත නිදහස් වෙනවා. විමුක්තියටපත් වෙනවා. ඒ නිසා චිත්ත විමුක්තිය කියනවා. මෛත්‍රී චිත්ත විමුක්තිය. ආසේවිතාය භාවිතාය බහුලී කතාය. සේවනය කරනකොට බහුල කරන සේවනය කරනකොට වඩනකොට බහුල කරනකොට යානි කතාය කියන්නේ හොඳට පුරුදු වෙච්ච රථයක් වගේ වාහනයක් වගේ කරපුවාම හොඳට පුරුදු වෙච්ච වාහනයක් වගේ දැන් අපි ඒ කාලේ තිබ්බේ අස්ව කරත්ත. අස්සය සූදානම් කළ රථය යන්න ලෑස්ති කරාට පස්සේ අන්න ඒකට කියනවා සූදානම් කරපු හොඳට යොදවපු රථයක් කියලා. ආන්නේ විදිහට යොදා තිබූ යානාවක් මෙන් කරන ලද්දාහ. ඒ කියන්නේ නැග්ග ගියා රථයට. ඒ තරම් සූදානම්. ඒ වගේ ඕනෙම මොහොතක මෛත්‍රී සිත පතුරවන්න පුළුවන් විදිහට මෛත්‍රිය පුරුදු කරලා තියෙන්නේ. වත්තු කතාය පිහිටි වස්තුවක් වගේ කරලා අනුත්ථිතාය අනුව සිටියා වූ අනුත්ථිතාය කියන්නේ අනුව සිටියා වූ අනුත්ථිතාය හොඳට පිහිටවාගෙන පරිචිතාය පරිචිත කියන්නේ පුරුදු කරලා හොඳට පුරුදු කරලා සුසමාරද්ධාය මනාකොට ආරම්භ කරලා පටන්ගෙන පටන් ගත්ත වීරිය කියන්නේ ආරද්ධ වීරිය හැම වෙලාවෙම ආරද්ධ වීරිය කියන්නේ මේ පටන් ගත්තා වගේ වීරිය සුසමාරද්ධාය අන්න ඒ විදිහට මෛත්‍රී සිත ආසේවනය කළොත් වැඩුවොත් බහුල කළොත් යානිකත වත්තුකත අනුට්ඨිත පරිචිත කළොත් මනාකොට ආරම්භ කළොත් ඒකාදසානි සංසාපාටිකංකා ඒ ආරම්භන ලද මෛත්‍රී චිත්ත විමුක්ති ආනිසංස 11ක් තියෙනවා. ඒකාදස කියන්නේ දස කියන්නේ 10. ඒකාදස කියන්නේ 10 එකයි 11යි. ආනිසංස 11ක් පාටිකංකා කැමති වේ යුතුයි. ආනිසංස 11ක් මොනවද ඒ ආනිසංස 11? කතමේ ඒකාදස මොනවද 11? සුඛං සුපති සැපසේ නිදයි. සුඛං පටිබුද්ධති සැපසේ අවදි වෙයි. පටිබුද්ධති කියද්දි මා ප්‍රාණ ජයන්න. සාමාන්‍යයෙන් සැපසේ නිින්දක් ලබන්නට හැමෝටම බෑ. නිදා ගන්න ඕනෑම අත්‍යවශ්‍ය වෙලාවක නිින්දයක් නැති වුණොත් ඔබට අපහසු තේරෙයි. හිට උදේ වැඩක් තියෙනවා, අද රෑ නිදාගත්ත නිින්දයක් නැහැ. පුදුම අපහසුතාවයක් දැනෙනවා. සාමාන්‍ය මනුස්සයා නිදා ගන්නයි පෙරලි බොහෝම අපහසුවෙන්. ඒ නිින්දේ සනීපයක් දැනෙන්නේ නැහැ. අවදි වෙන්නේ පුදුමාකාර අමාරුවකින්. ඇඟමැලි කඩමින් ඈනුන් අරමින් ඇහැරෙන්නේ නැතුව බැරිකමට වගේ ඉතා අපහසුවෙන් ඇහැරුණාට පස්සෙත් ඇඟපත තලා දාලා වගේ. ඒ සුවසේ නිදාගත්තාම නෙමෙයි. සුවසේ නිදාගත්ත කෙනෙක් මලක් පිබිදෙනවා වගේ අවදි වෙනවා. සුවසේ නිදාගත්ත කෙනෙක්. ඒ නිසා සුඛං සුපති සුඛං පටිබුද්ධති මෛත්‍රී ආනිසංස. හොඳට මෛත්‍රී වැඩුවොත් තමාටත් ඊට පස්සේ එක්ක මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් අප්‍රමාණ චේතෝ විමුක්තිය වශයෙන්
මහගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ තමාට මේ සිත වල ප්‍රදේශ වශයෙන් පුළුල් කරන අප්‍රමාණ චේතෝ විමුක්තියේදී දිසා වශයෙන් අප්‍රමාණ වඩන. එතකොට මේ විදිහට මෛත්‍රී සිත පුරුදු කරද්දී වඩද්දි බහුල කරද්දී සැපසේ අවදි වෙනවා. සැපසේ නිදා ගන්නවා. සැපසේ අවදි වෙනවා. න පාපකං සුපිනං පස්සති. පාප පව් සිහින දකින්නේ. ගොඩක් අයට සිහින පේනවා බය වෙනවා. දැඩි නපුරු වනමුර්ගයෝ පන්නගෙන එනවා. කඳුහෙල් ප්‍රපාත වලින් වැටෙනවා. ගිනි ගන්නවා. වතුර ගිලෙනවා. මේ විදිහේ හීන දකිනවා. බය වෙලා හැරෙනවා. මෛත්‍රිය හොඳට පුරුදු කරපු කෙනා එක්ක දකින්නේ චෛත්‍යයක් වඳිනවා, බෝධියක් වඳිනවා, සංඝයාට වඳිනවා. ඒ විදිහේ ධාර්මිකව සිත සැනසෙන සිහින දකින්නේ. මනුස්සානම් පියෝ හෝති, මිනිසුන්ට හරි ප්‍රියයි මෛත්‍රිය කරන කෙනා. මිනිසුන්ට හරි ප්‍රියයි. ලේසි දෙයක් නෙමෙයි මෛත්‍රිය. සාමාන්‍ය මිනිසුන්ට දැන් දේශපාලඥයන් මිනිසුන්ට ප්‍රිය වෙන්නේ කලින් කලට. එතකොට ඒවා සමහර විට කූට ප්‍රයෝග මගින්, එහෙම නැත්නම් බොරුවෙන්, වංචාවෙන් මිනිස්සුෙකුට ඇත්තටම ප්‍රිය වෙන්න ඔහුව රවට්ටන්න ඕනේ නැහැ. තමා තුළ තියෙන මෙස්සිත අනිත් කෙනාට දැයිනවා. තමා තුළ තියෙන මෙස්සිත අනිත් කෙනාට දැයිනවා. ඒ නිසා මෛත්‍රිය හොඳට පුරුදු කළොත් මිනිස්සෙයින් ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති, අමනුෂ්‍යයෝද ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ටද ප්‍රිය වෙනවා මේ මෛත්‍රී සිත ආනිසංසය. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයන්ටද ප්‍රිය වෙයි. දේවතා රක්ඛන්ති, දෙවියෝ රකින්නවා. දෙවියන් රකින්නවා මෛත්‍රිය හොඳට පුරුදු කළොත්. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වේවා, විසෙන් වේවා, අවියායුධයෙන් වේවා ඔහුට කරදරයක් වෙන්නේ නැහැ. න කමති. නොවදි, ගින්න ඔහු වෙත වදින්නේ නැහැ. ඊළඟට විස සත් ඔහු වෙත වදින්නේ නැහැ. එතකොට අපි මේ මෛත්‍රී දිට්ඨ ධම්ම වේදනීය විපාක තියෙනවානේ මේ ජීවිතේදිම. මේ ජීවිතේදිම අත්දකින්න පුළුවන් විපාක තියෙද්දිත් ඇයි අපි මෛත්‍රිය වඩන්න යමු වෙන්නේ නැත්තේ? මේ ආනිසංස ගැන ලොකු විශ්වාසයක් නැහැ මිනිසුන්ට. නැත්තම් අනිත් එක මෛත්‍රිය වඩනවා එක සාමාන්‍යයෙන් කඩෙන් ගන්නවා වගේ තමන් කැමති දෙයක් ලේසියෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්ට සතර කමඨහන් වල තියෙන චතුරාර්ය ආරක්ෂාවේ ආරක්ෂාවක් මෙත්තානුස්සතිය. ඒ මෛත්‍රී සිත හරියට වඩනවා නම් ඒ කෙනාට මිනිස්සුත් ගොඩක් උදව් කරනවා. අමනුෂ්‍යව කරදර කරන්නේ නැහැ. දෙවියොත් ආරක්ෂා කරනවා. ඒ නිසා දැන් බලන්න අර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මෛත්‍රිය වඩලා කොච්චර රැකවල් හදාගත්තද? නාස අග්ගිවා විසංවා සත්තංවා කමති කියනවනේ. අර මතකද උණු වෙන රත් වෙන ලේ, මේ තෙල් උණු වෙන රත් වෙන තෙල් උත්තරාවගේ හිසේ පටන් වැක්කිරුවා. ඔහු ගැන, ඇය ගැන වෛර කරපු කාන්තාව උත්තරාගේ ඇඟ පිච්චුන්නේ. ඒ අමුතු බලයක් නෙමෙයි මෛත්‍රී බලය. මෛත්‍රී බලය උත්තරා උපාසිකාව. ඒ කියන්නේ උත්තරා උපාසිකාව ඉතා ශ්‍රද්ධා සම්පන්නයි. ඇගෙන වෛර බැඳගත්තා කාන්තාව. ඒ කියන්නේ ස්වාමියා උත්තරාව හරි ආසයි දන් දෙන්න. දන් දෙන්න ආස නිසා ස්වාමියාට ඒ උපස්ථාන කරන්නට ස්ත්‍රියකට බාර දීලා ඇය දන් පූජා කරලා ආවා. පසුව දැන් අර උපස්ථානයට තියලා ගිය ස්ත්‍රිය ඒ හිතටගෙන ඇය ඒ ගෙදර පාලිකාව වගේ කටයුතු කළා. උත්තරාවට පස්සේ උත්තරත් එක්ක වෛර බැඳගත්තා. රත් වෙමින් තිබ්බ තෙල් අරගෙන හැන්දෙන් ඔළුවේ පටන් වැක්කිරුවා. නමුත් උත්තරාට තරහ ගියේ නැහැ. මෙස්සිතින් හිටියා.
මෙසිත යානුභාවය නිසා ඒ රත්තුණු තෙල් වතුර වැක්කිරුණා වගේ වැක්කිරුණා හානියක් වුණේ ඒක තමයි කියන්නේ ගින්නෙන්වත් හානියක් වෙන්නේ නැහැ හරියට මෙසිත පුරුදු කරපු කෙනෙකුට සංකිච්ඡ සාමණේරයන් වහන්සේගේ කතාව දන්නව ඇති ඒ සංකිච්ඡ සාමණේරයන්ට අර සොරා කඩුවෙන් කොටද්දිත් මෙසිත යානුභාවය කඩුව ඇඹරිලා ගියා හානියක් වුණේ එක ගව දෙනකගේ කතාවක් තියෙනවා පරම්පරාවෙන් එන කතාවක් ඒ ගව දෙන වසු පැටියට කිරි දෙමින් හිටියා වැද්දෙක් ඇයට වනාන්තරයේ තින්නවනේ ගව දෙන්නු එතකොට වැද්දෙක් ඒ ගව දෙන මරන්නයි කියලා පොරවක් වගේ ආයුධයක් අරගෙන කරකවල ගැහුවා බෙල්ලට වදින්න ගව දෙනගේ වැදුනා තල් කොලයක් වැදිලා විසිකුණා වගේ ගව දෙනට හානියක් වුණේ ඒ ගව දෙනට තිබ්බ සමාධි බලයක් හරි වෙන දෙයක් නෙමෙයි ගව දෙනට අර පැටියට කිරි දෙන වෙලාවේ පැටියා ගැන බලවත් මෛත්‍රියක් තිබ්බා බලන්නේ මෛත්‍රිය කොච්චර බලපවත්වනවද කියලා ඒත් මේ අටුවාවේ තියෙන කතාව ඒ වසු පැටියා ගැන තිබ්බ සෙනෙහස මෙසිත නිසා බේරුණා තුවටං චිත්තං සමාධියති මෛත්‍රී සිත තියෙන කෙනාට මෛත්‍රී හොඳට පුරුදු කරන කෙනාට තුවටං කියන්නේ වහා සිත සමාධිමත් වෙනවා ආනිසංසය මුඛවන්නෝ විපස්සීදති මුහුණේ වර්ණය මුවේ පෙනුම විපස්සීදති මුහුණේ වර්ණය ප්‍රසාද වෙනවා මුහුණේ වර්ණය ප්‍රසාද මුඛවන්නෝ විපස්සීදති අසම්මූලෝ කාලං කරෝති සිහි මුලා නොවි මරණයටපත් වෙනවා අසම්මූලෝ කාලං කරෝති සිහි මුලා නොවි මරණයටපත් වෙනවා උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකෝ පගෝ හෝති මතුයෙහි අපටි විජ්ජන්තෝ පිළිවිදුවේ නැත්නම් අවබෝධ නොකරේ නැත්නම් මත්තේහි ඒ කියන්නේ අරහත්වයටපත් නොවුනොත් බ්‍රහ්මලෝකෝ පගෝ හෝති බ්‍රහ්මලෝකේ උපත ලබනවා මේ ඔක්කොම මෛත්‍රී භාවනාවේ ආනිසංසයි. බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. ඉතින් අපි ඒ කොටස සජ්ජහයනා කරමු. මේකේ අර්ථය ඉතාම මිහිරට පරිවර්තනය කරලා තිබෙනවා. පාලියෙන් සිංහලෙන් අපි අර්ථ සජ්ජහයනා කරනකොට ඔබට තේරෙයි මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස පිළිබඳව කියවෙන මෙත්තානිසංස සූත්‍රය අපිත් පාඩම් කරගත්තොත් අපිට ඒක මොනතරම් යහපත පිණිස පවතීද කියලා. මෙත්තානිසංස සූත්‍රයයි දැන් අපි සජ්ජහයනා කරන්න යන්නේ. පිරුවාණ පොත් වහන්සේගෙන මෙත්තානිසංස සූත්‍රයේ ගොඩක් වෙලාවට අපි සිංහලෙන් විතරක් මේ මෛත්‍රී ආනිසංස නිතර සජ්ජහයනා කරනවා. නමුත් ඔබට පාලි සිංහල දෙකින්ම මම සජ්ජහයනා කරන්නම්. පිරුවාණ පොත්වහන්සේගේ අවසානයේට අපි මහමෙවුනාවේ පිරුවාණ පොත්වහන්සේගේ අවසාන හරිය මෙත්තානිසං සූත්‍රේ පාලියෙන් සඳහන් වෙනවා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේ පිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසනසේක එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියා
භික්‍ෂූන් වහන්සේලාම තාවදාලසේක පින්වතුන් වහන්සේ කියා ඒ භික්‍ෂූන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහුය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය වදාළසේක. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්ථු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකා දසානි සංසා පාටිකංකා කතමේ ඒකා දස. පින්වත් මහණෙනි, නිතර සේවනය කරන ලද්දා වූ ප්‍රගුණ කරන ලද්දා වූ බහුල වශයෙන් වඩන ලද්දා වූ යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ සිතෙහි පිහිටුවාගෙන සිටින ලද්දා වූ පුරුදු පුහුණු කරන ලද්දා වූ ඉතා හොඳින් අරඹන ලද්දා වූ මෛත්‍රී චිත්ත සමාධිය නිසා එකොළොසක් වූ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේය. ඒ අනුසස් එකොළහ නම් කුමක්ද? දැන් ඔබට තේරෙනවා ඇති පාලි සිංහලෙන් පිරිත් කියනකොට කොච්චර අර්ථ පැහැදිලිව තේරුම්ගෙන සිත බාහිරට විසිරෙන්නේ නැතිව එක්තැනක තියාගන්න පුළුවන්ද කියලා. එතකොට වත්ථු කතාය කියන වචනේ වස්තුවක්, පිහිටි වස්තුවක් වගේ කියලා මං අර්ථ කිව්වා. ඒ වත්ථු කියන වචනය ඉඩමටත් යෙදෙනවා වත්ථු කියලා. ආරාම වත්ථු වස්තුවකටත් යෙදෙනවා. ඊළඟට යම්කිසි අරමුණකට කරුණකටත් යෙදෙනවා. එතකොට මූලික අරමුණක් ලෙස මෛත්‍රිය තමයි මූලිකම අරමුණ ඔහුගේ. ඒක නිශ්චලව තියෙන වස්තුවක් වගේ හොඳට පුරුදු කරලා නම් ආනේ මෛත්‍රිය තමයි මේ ආනිසංස දෙන්නේ. අනුට්ඨිතාය සිතෙහි පිහිටුවාගෙන නම්, සිත අනුව හොඳට පිහිටුවාගෙන තියෙනවා නම් මෛත්‍රිය ආනේ ආනිසංස ලබා දෙනවා. මොනවද ඒ අනුසස් 11? අපි පාලියෙන් සජ්ජහනා කරමු. සුඛං සුපති සුඛං පටිබුද්ධති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති නාස අග්ගිවා විසංවා සත්තං වා කමති තුවටං චිත් සමාධියති මුඛවන්නෝ විපසීදති අසම්මුල්ලෝ කාලං කරෝති උත්තරින් අපටි විජ්ජහන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති. සුඛං සුපති සුවසේ නිදයි, සුඛං පටි බුද්ධති සුවසේ අවදි වෙයි, න පාපකං සුපිනම් පස්සති පව් සිහින නොදකි නපුරු සිහින, මනුස්සානම් පියෝ හෝති මිනිසුන්ට ප්‍රියවේ, අමනුස්සානම් පියෝ හෝති අමනුෂ්‍යයන්ටද ප්‍රියවේ, දේවතා රක්ඛන්ති දෙවියෝ රකි, නාසග්ගිවා විසංවා සත්තංවා. සත්තංවා කියද්දී එතන මහ ප්‍රාණ තයන්න සත්තංවා. ශාස්ත්‍රූන් වහන්සේට සත්තා කියද්දී මා ප්‍රාණ යෙදෙනවා. ආයුධෙටත් එහෙමයි, සත්තා කියලා නිකන් යෙදුනොත් ඒ සත්වයෝ සත්තංවා විසංවා කමති. ගින්නෙන් හෝ විසෙන් වස විසෙන් හෝ අවි ආයුධයෙන් හෝ අනතුරක් වෙන්නේ නැහැ. තුවටං චිත්තං සමාධියති, සිත සමාධිමත් වෙනවා වහා.
මුඛවන්නෝ විපස්සීදති මුහුණේ පැහැ පැහැපත් වෙනවා. අසම්මූලෝ කාලං කරෝති සිහිමුලා නොවි කලුරිය කරනවා. උත්තරින් අපට විජ්ජන්තෝ ඉදිරියේ ධර්මාබෝධේ පරිපූර්ණ නොකළොත් බ්‍රහ්ම ලෝක උපගෝ හොති බ්‍රහ්ම ලෝකේ උපදින මෛත්‍රී භාවනාවේ මෛත්‍රී වැඩිමේ ආනිසංස බ්‍රහ්ම ලෝක උපගෝ හොති. අපි සිංහල තේරුමත් සජ්ජහනා කරමු. සැපසේ නිදන්නේය සැපසේ අවදිවන්නේය පව් සිහින නොදකින්නේය මිනිසුන් හට ප්‍රියමනාප වන්නේය අමනුෂ්‍යයින් හටද ප්‍රියමනාප වන්නේය දෙවියන්ගේ රැකවරණ ලැබෙන්නේය ගින්නෙන් හෝ වසවිසෙන් හෝ අවියායුධයෙන් හෝ ඔහු හට අනතුරු නොවන්නේය ඔහුගේ සිතද වහා සමාධිගත වන්නේය මුහුණේ පෙනුමද ඉතා පැහැපත් වන්නේය සිහිමුලා නොවී කළුරිය කරන්නේය ඉහළ මාර්ගඵල අවබෝධයක් ලබාගත නොහැකි වූවෝතින් බඹලොවෙහි උපත ලබන්නේය. ඊළඟට මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය නැවත ශාස්ත්‍රූන් වහන්සේ වදාලා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකා දසානි සංසාපාටිකං කාති. මහනි මෛත්‍රී චිත්ත විමුක්තිය ආසේවනය කළොත් වැඩුවොත් බහුල කළොත් සූදානම් කර යානාවක් වගේ කළොත් මූලික අරමුණක් ලෙස පැවැත්වුවොත් සිත මනාව පිහිටුවා ගත්තොත් මනාව පුරුදු පුහුණු කළොත් මනාව ආරම්භ කළොත් මේ ආනිසංස 11 කැමති විය යුතුයි. ඉදමවෝච භගවා භාග්‍යතුන් වහන්සේ මේ වදාලා අත්තමනාතේ භික්ඛු ඒ භික්ෂූන් වහන්සේලා භගවතෝ භාසිතං සතුටු අභිනන්දුන්ති සතුටු සිත්තතේ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ භාෂිතය ඉතාම ප්‍රීතියට පත් වුණා සොම්නස් වුණා. අපි ඒ පරිවර්තනය කරලා තියෙන විදිහට සජ්ජහනා කරමු. පින්වත් මහණෙනි නිතර සේවනය කරන ලද්දා වූ ප්‍රගුණ කරන ලද්දා වූ බහුල වශයෙන් වඩන ලද්දා වූ යානාවක් මෙන් පුහුණු කරන ලද්දා වූ මූලික අරමුණක් ලෙස පවත්වන ලද්දා වූ සිතෙහි පිහිටුවාගෙන සිටින ලද්දා වූ පුරුදු පුහුණු කරන ලද්දා වූ ඉතා හොඳින් අරඹන ලද්දා වූ මෛත්‍රී චිත්ත සමාධිය නිසා 11ක් වූ මේ ආනිසංස ධර්මයන් කැමති විය යුත්තේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතින් යුතු ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දා වූ මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතුව පිළිගත්තාහුය. එතකොට අපි ඒ ඉගෙන ගත්තේ මෙත්තානිසංස සූත්‍රය. දැන් ඔබට තේරෙනවා ඇති මේ පිරුවාණ පොත් වහන්සේගේ ඇතුළත් පිරිත් ධර්මයන් මොනතරම් අර්ථ සම්පන්නයිද කියලා. දැන් පසු කාලීනව මෙවැනි මතවාදයක් ආවා. ඒ තමයි එක එක පිරිත් ගාථාවල පිරිත් දේශනාවල මේ විශේෂ බල තියෙනවා. දැන් අපි ගත්තොත් රතන සූත්‍රය තියෙනවා යංකින්චි විත්තං කියන ගාථාව මෙන්න මේ උවදුරු දුරු කරන්නට හොඳයි. කයං විරාගං ගාථාව කියලා ගියෝ සතුරංගෙන් කරදර වෙන්නේ නැහැ. ඔය වගේ මේ විවිධ පිරිත්වල ගුණ ආනිසංස ගැන වෙනත් විදිහකට ඉගැන්වුවා.
විවිධ ගාථාවන් විවිධ ප්‍රයෝජනයන් සඳහා වෙන් කරගත්ත. එයින් ප්‍රයෝජන ලැබුවා. නමුත් ගොඩාක්ම අපි ශ්‍රද්ධාසිත උපදවා ගන්නට ඕනේ ඒ ඒ අවස්ථාවල වෙන ලෞකික දේවල් වලට වඩා. අපි මේ පිරිත් ධර්මයන්ගේ අර්ථ පිළිබඳව චිත්ත ප්‍රසාදය උපදවා ගන්න. පිරිත් ධර්මයන්ගේ අර්ථ පිළිබඳ චිත්ත ප්‍රසාදය උපදවා ගද්දී මේ සජ්ජහායනා කිරීම කියලා කියන්නේ විමුක්තායතනයක්. ධර්ම සජ්ජහායනේ සිත තුළ විමුක්තිය උපදවා ගන්නට මාර්ගයක්. එතකොට අර්ථ මෙනෙහි කරගෙන පිරිත කියද්දී සිත තුළ ප්‍රමුදිත බව උපදිනවා. ප්‍රීතිය උපදිනවා. කය සැහැල්ලු වෙනවා. සැපයක් ඇති වෙනවා. සැපවත් වූ කෙනාටයි චිත්ත සමාධිය ඇති වෙන්නේ. දුකෙන් ඉන්න කෙනාට නෙමෙයි සමාධිය ඇති වෙන්නේ, සැපෙන් ඉන්න කෙනාට. එතකොට මේ සමාධිමත් සිත හොඳට පුරුදු කළොත් බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. මෛත්‍රියෙන්, කරුණා මුදිත උපේක්ෂාවලිනත් පුළුවන්. මෛත්‍රීසිත හොඳට වඩලා ධානාසිත විදර්ශනා කළොත් අරහත්ත්වයටපත් වෙන්නත් පුළුවනි. ඒ නිසා ලෝකෝත්තර ධර්මයක් තමයි බහුලව බුද්ධ ශාසනය තුල තියෙන්නේ. ලෝකෝත්තර અભිවෘද්ධිය පිණිස, විමුක්තිය ලැබීම පිණිස සියලු සංයෝජනයන් දුරුකොට සියලු බැඳීම් අතහැර නිදහස් වීම පිණිස. නමුත් ජීවිතයේ ගත කරනකොට එන ප්‍රායෝගික ගැටලු වලට අර අපි කන්ද පිරිත ඉගෙන ගත්තා වගේ මෙසිත පැතිරෙවොත් සර්පයන්ගෙන් වෙන උදුරු නැති වෙනවා. එතකොට ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය. එකම දේශනාව පුරුදු කිරීම තුළ ලෝකෝත්තර අර්ථයත් ලැබෙනවා, ලෞකික අර්ථයත් ලැබෙනවා. පසු කාලීනව ලෝකෝත්තර අර්ථය අතහැරලා ලෞකික අර්ථ කරාම ගියා. සමහරු මේවාම වෙනස් කර ගනිමින්, වෙනස් වෙනස් විදිහට පද බඳිමින්, අක්ෂර එකතු කර ගනිමින් යන්ත්‍ර මන්ත්‍ර ආදියත් පිළියෙල කරගත්තා. ඒ නිසා අපි මේ බුද්ධ දේශනාව පිළිබඳ ගෞරව සිතක් උපදවා ගන්න ඕන. මේ මෙත්තානිසංස සූත්‍රය හරියට භාවිතා කරද්දී මෛත්‍රී භාවනාව වඩන්ට කැමැත් ඇති වෙනවා. මෛත්‍රී භාවනාව වඩපු කෙනෙක් මෙත්තානිසංස සූත්‍රය සජ්ජහායනා කළොත් එයාට ගොඩාක් සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවායි තමන් සමහර ආනිසංස අත්දකින නිසා. ඔහුට සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, පෞ සිහින දකින්නේ මේ හරියට මිතුරෝ ඉන්නවා, ඔහු හරි පැහැපත්. ඒ නිසා අපි ඔබට මතක් කරන්නේ මේ මෙත්තානිසංස සූත්‍රය ඉගෙනගෙන, මෛත්‍රී ආනිසංස ඉගෙනගෙන මෛත්‍රිය වඩන්න යමු වෙන්න ඕනේ. ඉතින් මේ නිතර සජ්ජහායනා කරන්න හොඳ පිරිතක්. ඉතා කුඩා පිරිතක් නිසා ඔබට උදේ හවස සජ්ජහායනා කරන්නත් පුළුවන්. දැන් අපි මෛත්‍රිය ගැන කියවෙන දේශනා තුනක් ඉගෙන ගත්තානේ. කරණීය මෙත්ත සූත්‍රය, ඊළඟට කන්ද පිරිත, ඊළඟට මෙත්තානිසංස සූත්‍රය, මෙත්තානිසංස පිරිත. අපි ඉදිරි දිනේ ඉගෙන ගන්නවා ඊළඟ පිරිත අර්ථ වර්ණාවෙන් පැහැදිලි කරගන්නේ අපි මිත්තානිසංස සූත්‍රයේ අර්ථයන්. ඒ නිසා අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගමු පින්වතුනි. අපේ මේ පිරුවානා පොත් වහන්සේගේ සඳහන් මේ සියලු පිරිත් ධර්මයන්ගේ අර්ථයන් අපි සරලව පැහැදිලි කරගෙන බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් හැටියට නිවැරදිව අර්ථ සම්පන්නව පිරිත් සජ්ජහායනා කොට අපේ ජීවිතයට වාසනාව යහපත ආරක්ෂා උදා කරගන්නවා කියලා අදිෂ්ඨාන කරගනිමු. අද දවසේදී විශේෂයෙන්ම මේ උතුම් පිරිත් අර්ථ වර්ණනාවේ විකාශන දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පින්කම හා සහසම්බන්ධ වුණේ තිස්ස මහාරාම පන්නේගමුව දහම්සෙවන මහමෙවුනා භාවනා අසපුවේ බෝධීන් වහන්සේ රෝපණය කර වසරක් පිරීම නිමිති කරගෙනයි. ඒ අසපුවට සම්බන්ධ සදහැවතුන් පිරිසක් තමයි මෙහි දායකත්වයේ දැරුවේ. ඒ පිනතුන් බලාපොරොත්තු වෙනවා ඒ බෝධීන් වහන්සේ වැඩම කොට වදාළ බෝධීන් වහන්සේ ඒ පිම්බිමට වැඩමවන්නට ආධාර උපකාර කළ උපදෙස් ලබා දුන්න ඒ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි පින් අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායස ලබත්වා
එවගේම පින්ව ශාසන තිලක ස්වාමීන් වහන්සේටද මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝ සම්පත් සැලසේවා. සියලු දෙවියෝද මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා. දායකත්වයේ දරුව පින්වතුන් නමින් මියගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ගේ පරලොව යහපත පිණිස සැපත පිණිස මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල දායකත්වයේ දරුව පවුල්වල සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාට තිස්ස මහරාම පන්නේගමුව දහම් සේවන මහමෙවන අසබෝට සම්බන්ධ සියලු සදහැවතුන්ට මේ පින් අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝාෂ වෙත්වා. සියලු යහපත ආරක්ෂාව සැනසිල්ල වෙත්වා. නිරන්තරයෙන් කල්යාණ මිත්‍රසුර සැලසීම පිණිස සුවසේ ධර්ම අවබෝධය ලැබීම පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. මහමෙවුනා වාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලු ශ්‍රාවක සංඝයාට පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් අද ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට දෙස් විදෙස් සෑම දෙනාට තෙරුවන් සරණින් මේ පින් බලේ නිරෝගී සුව වෙත්වා දීර්ඝාෂි වෙත්වා සුවසේ ධර්මාබෝධය කරන්ට හේතු ආසනා වෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධහ බලප්පත්තා පච්චේ කානංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්ධහාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.